හොඳයි කුමාර් අපිට කියන දැන් නිවරදිව බරවසෝනා වගේම කොන්දේ අතිවිහක ආබාධයන් ඉදිනදා කටයුතු වලදී කොන්දේ අතිවිහක ආබාධයන් අවම කරගන්න පුළුවන් කොහොමද කියලා ඇත්තටම දැන් අවම කරගන්න කියන්නේ ආමන්ත දැන් අපි ගා නිවැරදි ඒරියා භාවිතය තමයි මේකෙදී වැදගත්ම වෙන්නේ ඉතින් නමුත් දැන් එහෙම කොන්දේ අමාරුවක් එන්නේ කුමාර් අපි කතා කරන අතර දුරේම මේ අපි ප්‍රායෝගිකව පෙන්වන්න උත්සාහ කරමු ඒ නිසා අපි ආරාධනා කරනවා ඉනෝකා කුමාරිට එන්න කියලා අපිට උදව් වේවි මේ කාරණේ ප්‍රායෝගිකව දැක බලගන්න සුජීවත් ඒ කාර්යයට මහත්ම දායක වේවි ඔව් ඉතින් මම කියන්න හැදුවේ දැන් කොන්දේ අමාරුව හැදුනේ කොහොමද කියලා වල්ලා ඔබ අදහසක් තියෙනවා නේද? يعني උදාහරණයකට දැන් අපි හිතමු හදිසිය දැන් කොන්දේ අමාරුව හැදුනේ මොකක් හරි උස්සන්න ගිහිල්ලා. එහෙම නැත්නම් අර කිව්වාගේ දැන් උදරේ නෙලා එන්නේ මේක ඇති වුණා කියලා. ඒතකොට අපිට පුළුවන් භෞතික චිකිත්සකවරයෙකුට යොමු වෙලා ඔබේ තත්ත්වය පරීක්ෂා කරගෙන ඒ සඳහා භෞතික ප්‍රතිකාර වලට යොමු වෙන්න. දැන් මෙහිදී භෞතික ප්‍රතිකාර කිව්වම දැන් වේදනාවනේ මුලින් තියෙන්නේ. ඒතකොට වේදනාව අඩු කරගන්න බොහෝ භෞතිකමය ක්‍රමයන් අපි පාවිච්චි කරනවා වේදනාව මුලින් අඩු කරගන්න. නමුත් ඔබ දන්නවා දැන් අපි කලින් සඳහන් කරා කලින් සතිවල දැන් සිරුරේ මාංශපේශී බල ගැන කතා කරනකොට මාංශපේශී තියෙනවනේ ඒ වගේ නියමිත දිග ඊට පස්සේ ඒ වගේ නියමිත ශක්තිය තියෙනවනේ ඇදෙන සුළු බව සුජීව සමාහන් කළා වගේ ඇදෙන සුළු බව නියමිත විදිහට තියෙනවනේ ඉතින් මේ වගේ තියෙද්දි තමයි මේ නිරෝගීව අපි ඉන්නේ ඉතින් දැන් අපි පොඩි සරල උදාහරණයක් මම මෙහෙම කියනවා අපි දකිනවා දැන් අර ගැලනයිස් බට කීපයක් සම්බන්ධ කරලා අපි ගන්න මේ ඇන්ටනා හයි කරගන්නේ දැන් ග්‍රාහකය සමානට අමාරු වුණාම රූපවාහිනිය එහෙම දකින්න. ඒතර ඒ වගේ ඔබ දැක්කලා ඇති කම්බි කීපයකින් තමයි ඇදලා මෙහෙම බැඳලා තියෙන්නේ අර මේ ඇන්ටනා එක. ඒතර ඕකේ එක කම්බියක් වැඩියෙන් ඇද්දොත් මොකද වෙන්නේ? එහෙම නැත්නම් කම්බි කීපයක් ලිහලා දැම්මොත් මොකද වෙන්නේ? අර අරකේ අපිට අවශ්‍ය විදිහට තියාගන්න බැරි වෙනවා. ඔන්න ඕකම තමයි මේ කොන්දටත් වෙන්නේ. ඉතින් කොන්දේ ගත්තාම මුළු සිරුරෙම තියෙන මුළු කඳේම තියෙන මාංශපේශී මේකට බොහොම වැදගත්. ඉතින් ඒ නිසා මේ මාංශපේශී අපි පරීක්ෂා කරලා බලන්න ඕන තත්ත්වය මොකද්ද කියලා. ඒ වගේ කෙටි බවක් ඇතිලා නම් ඒවා ඇදලා දික් කරගන්න එන ඇදු දිගැදුම් ව්‍යායාම වලින්. එතකොට මේ සන්ධිවල ක්‍රියාකාරීත්වය නියමිත විදිහට ඇවිල්ලා නැත්නම් අපිට සිද්ධ වෙනවා භෞතික සේවරයට ඒ සන්ධිවල ක්‍රියාකාරීත්වය අරගෙන දෙන්න ඔහුටම විශේෂ චිකිත්සක ක්‍රම වලින් ඒ කියන්නේ අපි කියන මැනිපියුලේෂන් කියලා ඒ වගේම අරන් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට අභ්‍යාස වලට යෙදෙන්න වෙනවා මේ වේදනාව අඩු වුණාට පස්සේ මේ අභ්‍යාස මගින් පුළුවන් අර මාංශපේශී වල සන්ධීන් වල නිවැරදිතාවයට ළඟා වෙන්න. හැබැයි මම එකක් සඳහන් කරන්න ඕන කොන්දේ අමාරුව එන්නේ මේ නිසාම නෙමෙයි. ඔබ ඒ නිසා ඔබ ඔබ යම් යම් රෝග තත් වලින් පෙළෙනවා. ඒ කියන්නේ උදාහරණ අදිරුධිර පීඩනය ඒ වගේ එහෙම නැත්නම් දියවැඩියා වගේ තව ගොඩක් රෝග තියෙනවා. ඒ වගේ හෘද රෝග ඒ වගේ තියෙනවා නම් හොඳම දේ තමයි ඔබ කායික රෝග වෛද්‍යවරයෙකුට යොමු වෙලා ඔබේ තත්ත්වය පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ භෞතික චිකිත්සාවට යොමු වෙන එක. එහෙදිත් සමහරවිට ඔබට විශේෂිත වූ තත්ත්වයක් තිබෙනවා. ඒ කියන්නේ අපි හිතමු උදර කුහරයේ තියෙන යම් යම් තැන් වල තියෙන ආබාධ නිසා කොන්දේ අමාරු දැනෙන්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්නම්. දැන් වග්බඩු වල ප්‍රශ්නෙකදී කොන්දේ අමාරු දැනෙන්න පුළුවන්. එහෙනම් නැත්නම් ගර්භාෂයේ ප්‍රශ්නෙකදී කොන්දේ අමාරු දැනෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒවා අපි විනිශ්චය කරගන්න හරියට නිශ්චය කරගන්න ඕන. එහෙම නැත්නම් ඔබේ කායික වෛද්‍යවරයා ඔබ අවශ්‍ය නම් නාරි වෛද්‍යවරයෙකුට එහෙම නැත්නම් ස්නායු ශල්‍ය හෝ ස්නායු විශේෂඥ වෛද්‍ය මහත්තයෙකුට එහෙමත් නැත්නම් ඕතෝපීඩික් සර්ජන්ට ඒ කියන්නේ විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකුට යොමු කරાવි. එතකොට ඒ වුණත් ඒ පරීක්ෂණ වලින් පස්සේ ඔබට සිද්ධ වෙන්නේ භෞතික චිකිත්සාවේ මේක નિවර්ධි කරගන්න නම් ඔබට පුළුවන් භෞතික චිකිත්සකවරයෙකුට යොමු වෙලා ඔබේ තත්ත්වය පරීක්ෂා කරගෙන નિවර්ධි ප්‍රතිකාර ආරම්භ කරලා ඔබ නිරෝගී වෙන්න. මෙහිදී මම සඳහන් කරන තව එක දෙයක් අර අපි දරුවෙකු ලැබෙන්න කලින් ඔබ හිටපු ස්වරූපී බව ඔබේ හැඩය සිරුරේ නිරෝගී බව ඒ හැමදේම ලබා ගන්න පුළුවන් මේ භෞතික චිකිත්සාවේ નિවැරදි අභ්‍යාස වලට යොමු වෙනවා නම් දැන් බටහිර රටවල බැලුවොත් එහෙම ඔබ දන්නවා දරුවෝ ලැබලා ඉන්න අම්මලා බොහොම ලස්සනට සුරූපීව ඉන්නවා. ඉතින් ඒ තත්ත්වය උදා කර ගන්න පුළුවන් අපිටත් අපි ඒ ගැන අවධානයෙන් ඒ ගැන දැනුමක් ඇතුව ඉන්නවා නම් තමයි. හරි සුජීව හදිසි හරි ආබාධයක් ඇති වුණොත් හදිසි ආබාධයක් බලාපොරොත්තු රහිත අවස්ථාවක ඇති වුණොත් මොනවද ඉස්සල්ලාම කරන්න ඕනේ? කොහොමද මේ ඇති වෙන්න පුළුවන් හානිය අවම කරගන්නට මුලින්ම ගන්න ඕන පියවර මොනවාද? ඇත්තටම ආවන්ද දැන් අපිට මට මෙතන ප්‍රථමාධාරයක් වශයෙන් තමයි මෙතන ඔබට ඉදිරිපත් කරන්න වෙන්නේ. මොකද අපි ගොඩාක් හේතු තියෙනවා කියලා කිව්වා කුමාර මේ වගේ ආබාධයක් ඇති වුනහම ඒකට හේතු ගොඩක් තියෙනවා. ඉතින් ඒ හේතු හොයාගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ. ප්‍රථමාධාරයක් වශයෙන් අපිට කරන්න පුළුවන් බොහෝ වෙලාවට මේ අයිස් ප්‍රතිකාරය කරන්න පුළුවන්. ඊට අමතරව අපිට උණු වතුර වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒ වගේ රත් කිරීමක් මගින් වෙන හානිය ඉදිමු වැඩි වෙන්න පුළුවන් නිසා අයිස් ප්‍රතිකාරය කිරීමේදී මෙන් ඒකේ අපිට හානිදායක බවෙන් අයිස් ප්‍රතිකාරය අඩුයි. ඒ නිසා හානිදායක බව අඩු කරගන්න අපි කරන දේ අයිස් ප්‍රතිකාරය තමයි මේකට කරන්නේ. දැන් මේකෙදී මම අපි එක අවස්ථාවක අපි කියලා දුන්න අයිස් ප්‍රතිකාරය කරන්නේ කොහොමද කියලා මේ අවස්ථාවේදී මම ඒක ගැන ලොකු විස්තරයක් කරන්න යන්නේ නැහැ. මේ මෙතන මම පෙන්නන්නෙත් නැහැ ඒක. අපි කරන්නේ පෙන්වන්න උත්සාහ කරන්නේ දැන් මේ ලාවේ.
api ais pratikale mulin kara dan api prayogika pennanda utsaha karanna mokadda prayogika pennanda kiyanne dan meyata man pehadili karala kiyana meya munin athata diga karola meyage karanne ekama ekade meyage danis walin namala ekata kottayak tiyala api karumu eten kondu yatte pela asrita pradeshe vedanawa thiyena pradeshe api ais katayak vinadi 10ak vithara hondin sparsha karana eka paya deken dekata karana me wage meka dawas තුනක් විතර අපිට එක දිගට කරන්න පුළුවන් ඊට පස්සේ තමයි මම ප්‍රායෝගිකව ඔබට පෙන්නන්නේ සරල අභ්‍යාස තුනක් ඉතාලම සරල හානියක් නොවන අභ්‍යාස තුනක් මම මෙයාලව මේ අවස්ථාවේදී ඔබට පෙන්නනවා මේකදී මම මුලින්ම කරන්නේ ඔබේ කොඳු වැට පෙළ පසුපස තියෙන මාංශපේශියා මුරුදු බට හොඳින් ඇදෙනසේ එයාගේ දනිස් දෙක ඔබේ දනිස් දෙක හොඳින් නමලා ඔබේ පපුව දෙසට ඔබට පුළුවන් පපුව දෙසට කොඳු වැට පෙළට සහ ඒ මාංශපේශීන් වලට සනීපදායක ඇදීමක් ඇදෙනසේ ඒක අපි හුඟක් රිදෙන්න අදින්න සනීපදායක විදිහට මේ විදිහට ඔබට පුළුවන් පපුව දෙසට ඇදගෙන ඉන්න. ඒක පපුවේ ගෑවෙන්නම අවශ්‍ය නැහැ. ඔබට සනීපදන තෙක් විතරයි මේක කරන්නේ. මේක තත්පර 10ක් විතර තියාගෙන ඉඳලා එකපාරටම කකුල් දිග හරින්න නැතුව කකුල් දෙක බිම වැදිලා දනිස් නමාගෙනම තියද්දි අපි ආරම්භක ඉරියව්වට එනවා. මේ අභ්‍යාසය අපිට පුළුවන් එකවර තුන් පාරක් විරාම තියලා විනාඩියක් විතර තුන් වරක් කරන්න පුළුවන්. එතකොට පිටිපස හොඳට කොඳුවේ මාංශපේශී වල ඇදීමක් සිදු වෙනවා. ඇදීමක් සිදු වෙනවා. ඒක අපිට හානිදායක නෙමෙයි වාසිදායක ඇදීමක් ඉහිල් වෙන ඇදීමක්. හොඳයි ඊළඟ පියවරට යන්නට කලින් අපිට මාතර සිට දුරකථන මෙතුමක් ලැබී තිබෙනවා. සුබ උදෑසන. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව්. මොකක්ද ඔබේ ගැටලුව? මම මගේ මේ කොඳුවේට පෙදේ ඉන හරියෙන් ගොඩක් ඇතුළට ගිහිල්ලා විතේ ඉන මැදින් වගේ ඒක මට ඉතරම රිදෙන්නේ නැහැ ඒ වුණාට ඒක ස්වාභාවිකයි වගේ කියලා මට තේරෙනවා බෙහෙත් ගන්න ඕනද මොකද කරන්න කියලා ඇත්තටම දැන් ඔබ ඔබගේ වයස පොඩ්ඩක් සඳහන් කරන්න 58ක් වෙනවා කියද 58 වෙනවා එතකොට දැන් ඔබේ වර්ධනේ අවසන්ලා තියෙන්නේ කොඳුරට පෙළේ බොහොම දේවල් ඒ විදිහටම ස්ථිරව හැදිලා තියෙන්නේ ඉතින් මේ වල ඔබට ලොකු අමාරුකම් නැත්තම් මම හිතන්නේ ඒක එච්චර ගැටලුවක් නොවේවි නමුත් ඔබට තියෙනවා නම් පාදයන් හිරිවැටෙනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් හොඳම දේ ඔබ වෛද්‍යවරයෙකුට යොමු වෙලා يعني ඔතොපීඩික් සර්ජන් කෙනෙකුට විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකුට වගේ යොමු වෙලා එනතන් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකුට යොමු වෙලා මේ ගැන පරීක්ෂා කරලා බලගන්න එක හොඳයි මං හිතන්නේ. හොඳයි ඊළඟ පියවර මොකද්ද අපි මේ මුණින් අතට අපි මෙයාව මුණින් අතට දිගා කරනවා දිගා කරලා මේක තමයි ඊටාම ඇඟ ලිහිල් කරන ව්‍යායාමේ අභ්‍යාසයක් කිව්වා මම මේක ගොඩක් සලකනවා මෙයාගේ අත් දෙක දෙපසින් තියලා මෙයා එක පැත්තකට ඔබේ හිස එක පසකට හරව ගන්නවා හරවගෙන හොඳ හුස්මක් ගන්නවා ඔබට පේනවා හුස්ම ගන්නවා හුස්මක් අරගෙන ඉවරලා ඒ හුස්ම පිට කරනවා ඒ පිට කරන එක හුස්මක් ගන්නවා විරාමයක් තියෙනවා පිට කරනවා ඒ වගේ තුනක් එක දිගට කරලා පොඩි විරාමයක් අරගෙන හිස අනිත් පසට හරවනවා අනිත් පසට හරවලත් ඒ වගේම තුන් වරක් කරනවා කරලා අපි කියනවා එක අවස්ථාවක් අපි සම්පූර්ණ කරා කියලා ඒ වගේ හයක් අපි එක දිගට කරන්න ඕනේ විනාඩි දෙකක පමණ විරාම තියලා ඊළඟට තුන්වෙනි එක විදියට අපි සලකන්නේ මෙයා තමන්ගේ දෑත් උපකාරී කරගෙන ඔබ ඔබට පුළුවන් ඔබේ දෑත් උපකාරී කරගෙන මේ විදියට ඔබේ කඳ ප්‍රදේශයේ ඉදිරියට ඔසව ගන්න. එහෙම ඔසවගෙන අර ආකාරයටම හුස්මක් ගන්නවා ඒ හුස්ම මදක් වෙලා පවත්වාගෙන තියලා පිට කරනවා. පිට කරගෙන විරාමයක් තියලා නැවතත් ඒ ආකාරයෙන්ම කරනවා. ඒ විදියට තුනක් කරලා ඔබට පුළුවන් මූලික අවස්ථාවට ඇවිල්ලා විවේක ගන්න. එහෙම විවේක අරගෙන දැන් අවස්ථාවේදී අපි කියනවා එකයි කියලා ඒ වගේ 6 වතාවක් මේ ක්‍රියාව අපිට සිද්ධ කරන්න පුළුවන්. එහෙම මේ ක්‍රියාව 6 වතාවක් සිද්ධ කරපුවාම ඔබට පුළුවන් මේ අභ්‍යාස තුනම එක දිගට කරපුවාම ඔබට යම්කිසි සහනයක් දැනෙන්න ඕනේ. ඒක සතියක් විතර එක දිගට කරගෙන යන්න පුළුවන් ඔබට කිසි හානියක් නැතුව. විශේෂම දේ තමයි මේකේ ඔබේ කොඳු වැට පෙළ ආශ්‍රිත මුරුදුපටක හොඳින් බුරුල් වෙනවා ඉහිල් වෙනවා ඒ වගේම වේදනාව බොහෝ දුරට සමනය වෙනවා ප්‍රධානම ඒ තමයි හානියක් වෙන්නේ නැති එක මේ වගේ දේවල් හොඳයි ඔබට ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් කෙනෙක් යම් ආකාරයක දේශනාවක් සඳහා හෝ උපදෙස් සඳහා හෝ කොහොමද කුමාර පුලුවන් ගැන සම්බන්ධ කරගන්න ඇත්තටම ආමන්ත දැන් අපි මේ වෙනකොටත් ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල
මේවාගේ දැනුවත් කිරීම දේශන ඇතරම මේ අපි ගොඩක් දෙනෙක් මේ ගැන දන්නේ නැති නිසා අපි මේ අමාරු වැඩෙන්නේ. ඒ හින්දා අපි බොහොම දේවල් කරගෙන යනවා. ඉතින් ඇත්තටම ඔබට තියෙනවා නම් මේ සංවිධායක හැකියාව. ඒකයි මෙතන අවශ්‍ය වෙන්නේ මේක සංවිධානය කරලා අපි පිරිසක් රැස් කරලා දීලා මේක සංවිධානය කරන්න හැකියාවක් ඔබට තියෙනවා නම් ඔබ අපගේ දුරකථන සමග සම්බන්ධ වෙනවා නම් අපිට පුළුවන් ඔබට උදව් කරන්න මේ වගේ දේශනයකට සහභාගී වෙලා. හොඳයි එහෙනම් ඔබට කුමාර පතිරණ මහතාව සම්බන්ධ කරන්න පුළුවන් 0691 490 64 49 906 449 කියලා දුරකථන අංකයට කුමාර පතිරණ මහතාව සම්බන්ධ කරගන්න. ඒ වගේම සුජීව වීරසිංහ මහතාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් 0714 839 710 0714 839 710 කියලා දුරකථන අංකයෙන් ඔහුව සම්බන්ධ කරගන්න හැකියාවක් තිබෙනවා. එහෙනම් සුජීවට කුමාරට බොහොම ස්තුතියි සහභාගී වුණාට. අපි ආයෙ හම්බ වෙන්නේ ලබන සතිය නෙමෙයි ඊළඟ සතියේදී. එහම් වුණා අපි තවත් මේ වගේ වැඩගත් මාතෘකාවක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.